මෙන්න මේ වගේ තිබුණහම සීමාව x a කරා ළඟා වෙනවා x පස්වෙනි බලය අඩු කිරීම a පස්වෙනි බලය බෙදීම x අඩු කිරීම a දැන් මෙන්න මෙතන තියෙන a අකුර තමයි මෙතනක් තියෙන්නේ මේ මෙන්න මේ c x හි සීමාව ළඟා වෙන්නේ මොහොකටද අන්න ඒක තමයි මේ අඩු කරන්න තියෙන්නේ ඒ වගේම මෙතන තියෙන දර්ශක මෙන්න මේ මෙතන x නේ a කරා ළඟා වෙන්නේ මෙතන තියෙන මොකද්ද අන්න ඒ ඒ දේ තමයි a කරා ළඟා වෙන්නේ මෙතන තියෙන මෙන්න මේ x කියන එක 2x තිබුණත් මෙතෙන්ට 2x 5y තිබුණත් 5y දැන් මෙන්න මේ දර්ශක සමාන වෙන්න ඕනේ මෙතනත් 5 මෙතනත් 5 දර්ශකය මේ x ළඟා වෙන සීමාව a a හි පස්වෙනි බලය මෙන්න මේ විදිහේ ගණන් හදන්නේ කොහොමද කියන එක තමයි අද ඉගෙන ගන්න යන්නේ ප්‍රමේයය සීමාව x a කරා ළඟාවන විට x n අඩු කිරීම a n බෙදීම x ඍණ a x අඩු කිරීම a සමානයි n a n අඩු කිරීම 1 n a n අඩු කිරීම 1 n යනු ඕනෑම පරිමේය සංඛ්‍යාවකි n යනු ඕනෑම පරිමේය සංඛ්‍යාවකි එන් යනු ඕනෑම පරිමේය සංඛ්‍යාවකි xn ඍණ දැන් අපි බලමු සීමාව x a කරා ළඟාවන විට සීමාව x a කරා ළඟාවන විට x 100 x ගේ 100 බලය අඩු කිරීම a ගේ 100 බලය බෙදීම x අඩු කිරීම a එතකොට දැන් මෙතන x n ඍණ a n a n ඍණ 1 මේ 100 එනවා ඉස්සරහට CI A C අඩු කිරීම 1 CI A C එකෙන් එකක් අඩු කරාම 99 තව එකක් බලමු මේක හරියට වෙන්නේ නැහැ සීමාව x දෙක කරා ළඟාවන විට ඍණ 2 සීමාව x ඍණ 2 කරා ළඟාවන විට x බල 3 එකතු කිරීම 8 බෙදීම x දා එකතු කිරීම 2 දැන් මෙතන ඍණ 2 කරා ළඟා වෙන්නේ. එහෙමනම් අපි මෙන්න මේ දැන් මෙතන තියෙන්නේ x ගේ 3 වෙනි බලය. මේ 8 කියන ඉලක්කමත් ලියා ගන්න ඕනේ. මොකක හරි සංඛ්‍යාවක 3 වෙනි බලයක් විදියටම x ගේ 3 වෙනි බලය තියෙන්නේ. දර්ශක සමාන වෙන්න ඕන. දැන් 2 3 වෙනි බලය 8 තමයි. ධන 2 3 වෙනි බලය 8 තමයි. නමුත් මෙතන තියෙන්නේ ඍණ 2. එහෙමනම් අපි මෙතන අනිවාර්යෙන්ම ඍණ 2 3 වෙනි බලය කියලා ලියා ගන්න ඕන. සීමාව x a කරා ළඟාවන විට xn අඩු කිරීම a. බෙදීම x ඍණ a. මෙතන බෙදීමත් ලියා ගන්න ඕන x අඩු කිරීම ඍණ 2.
මෙතන තියෙන x ළඟා වෙන සීමාවේ අගයම තමයි මෙතෙන්ටත් තියෙන්න ඕන x අඩු කිරීම a දැන් මෙතන තියෙන්නේ එකතු කිරීම දෙක එකතු කිරීම දෙක තියෙන්නේ එහෙමනම් ඍණයි ඍණයි ගුණ වුණාම ධන වෙනවා ඍණයි ඍණයි ගුණිතය ධන අපි ලියා ගන්නවා x අඩු කිරීම ඍණ දෙක x අඩු කිරීම ඍණ දෙක කියලා අඩු කිරීම ඍණ කියන්නේ ධන මෙතන උඩ තියෙන්නේ ලවයේ තියෙන්නේ ලවයේ තියෙන්නේ ඍණ දෙකේ තුන්වෙනි බලය ඍණ දෙකේ තුන්වෙනි බලය කියන්නේ ඍණ දෙකේ තුන්වෙනි බලය කියන්නේ ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණ 8යි එහෙමනම් ඒක නැවතත් ඍණ ලකුණකින් ගුණ වෙනවා දැන් අපිට එනවා සීමාව x a කරා ළඟාවන විට xn අඩු කිරීම an බෙදීම x අඩු කිරීම a ආකාර මෙතන a නම් a ඍණ දෙක නම් ඍණ දෙක මැද ලකුණ අඩු කිරීමම විය යුතුයි xn අඩු කිරීම an දර්ශක සමාන 3යි 3 අඩු කිරීම ඍණ දෙක දැන් n a n ඍණ 1 n a n ඍණ 1 n n a n ඍණ 1 දර්ශකය 3 ගුණ කිරීම මෙන්න මේ ඍණ 2 ගුණ කිරීම දර්ශකය 3යි අඩු කිරීම 1 3 ගුණ කිරීම ඍණ 2 3න් එකක් අඩු කරාම 2යි ධන දෙවැනි බලය ඍණයි ඍණයි ගුණිතය ධන දෙකේ වර්ගය 4යි 4 වරක් 3 12යි පිළිතුර 12යි පුළුවන් ධන සංඛ්‍යා තියෙන්න පුළුවන් සීමාව x දෙක කරා ළඟාවන විට එක බෙදීම x වර්ගය एक बेदी में एक स्वार गया आडू किरी में हाथरें नेक बेदी में एक साडू किरी में देकर एक साडू किरी में देकर सीमा व एक देकर कराला कावन गित දැන් අපි මේක මෙහෙම ලියන්න ඕනේ. දැන් මෙතන දෙක කරා ළඟා වෙන්නේ. එහෙමනම් අපි මෙන්න මේ ලවයේ තියෙන්න ඕන xn අඩු කිරීම an ආකාරය. දැන් අපි ලියා ගන්නවා හරයේ තියෙන මෙන්න මේ x දෙවනි බලය කියන දර්ශකය එහෙම්මම ලවයට යනවා. එතකොට එනවා x ගේ ඍණ දෙක බලය. අඩු කිරීම 4 කියන්නේ දෙකේ ධන දෙවනි බලය. එක බෙදීම දෙකේ දෙවනි බලය ළවයට යන පිට දෙකේ ඍණ දෙක බලය බෙදීම x අඩු කිරීම දෙකයි සීමාව x දෙක කරා ළඟා වෙනවා ඔය ආකාරයට හරව ගන්න දැන් හරි සීමාව x දෙක කරා ළඟා වෙන විට හරිනේ මෙතනත් දෙකේ ඉලක්කම තියෙනවා මෙතනත් දෙක තියෙනවා දර්ශක සමාන xn ඍණ an බෙදීම x අඩු කිරීම a දැන් මේක ලියනවා n වෙනුවට එන්නේ ඍණ 2යි a වෙනුවට ධන 2යි n a n ඍණ 1 n කියන්නේ දර්ශකය ඍණ 2යි ඍණ 2කින් එකක් අඩු වෙනවා ඍණ 2කින් එකක් අඩු කරාම ඍණ 3 ඍණ 2 ගුණ කිරීම 2කේ ඍණ 3 බලය 2කේ ඍණ 3 කියන්නේ මෙම ඍණ 3 දර්ශකය ධන 3 කරන්න 2කේ ඍණ 3 වෙනි බලය x ඍණ a n a n ඍණ 1 x n අඩු කිරීම a බෙදීම x අඩු කිරීම a x 2 කරා ළඟා වෙනවා x ගේ ඍණ 2 බලය ගුණ කිරීම සෝරි අඩු කිරීම
දෙකේ ඍණ දෙක බලය බෙදීම x අඩු කිරීම දෙක. මෙතනත් දෙකමයි xn අඩු කිරීම an. xn ඍණ a. n a n ඍණ 1. n කියන්නේ දර්ශකය ඍණ දෙකයි a. මෙතන තියෙන්නේ ධන දෙකයි. n කියන්නේ ඍණ දෙක අඩු කිරීම 1. ඍණ දෙක ගුණ කිරීම දෙකේ ඍණ තුන බලය සමානයි ඍණ දෙක බෙදීම. මෙන්න මේ දර්ශකයත් එක්ක හරයට යන ඍණ දර්ශක හරයට ගියහම ධන දර්ශකයක් වෙනවා. ඍණ දෙක බෙදීම දෙක බල තුන කියන්නේ දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි. දෙක සහ අට දෙකම දෙකෙන් බෙදෙනවා ඍණ හතරෙන් එකයි පිළිතුර. සීමාව x 3 කරා ළඟාවන විට x වර්ගය අඩු කිරීම 9 බෙදීම x ඍණ 3. 9 කියන්නේ 3 දෙවනි බලය. x දෙවනි බලය. බෙදීම x අඩු කිරීම 3. x a කරා ළඟාවන විට සීමාව x a කරා ළඟාවන විට x වර්ගය අඩු කිරීම 3 වර්ගය බෙදීම x අඩු කිරීම 3. දෙකේ ඉලක්කම වෙනවා ඉස්සරහට 3. දර්ශකය දෙකෙන් එකක් අඩු වෙනවා. දෙකෙන් එකක් එකයි දෙවරක් 3 6යි. සීමාව x ඍණ 5 කරා ළඟාවන විට x බල 4 අඩු කිරීම 625. අපිට ලියන්න පුළුවන් x බල 4 අඩු කිරීම ඍණ 5 4 වෙනි බලය. දැන් 625 කියන්නේ 5 වරක් 5 25යි. 25 වරක් 5 125යි. 125 වරක් 5 625යි. එක මෙතන x ළඟාවෙන්නේ ඍණ 5 කරා. එහෙමනම් හරයටත් ලියන්න ඕන x අඩු කිරීම ඍණ 5. මෙතන ඍණ 5යි. මේ අඩු වෙන දර්ශකය සහිත අඩු වෙන පදෙ මෙතන ඍණ 5. මෙතන ඍණ 5යි. ඍණ 5 4 වෙනි බලය සමානයි x n ඍණ a n බෙදීම x අඩු කිරීම 1. දැන් සීමාව x a කරා ළඟාවන විට n a n ඍණ 1. දර්ශකය 4යි ගුණ කිරීම ඍණ 5. n a n ඍණ 1 දර්ශකයෙන් එකක් අඩු වෙන. 4 ගුණ කිරීම ඍණ 5. 4ෙන් එකක් අඩු කරාම 3. 5 වරක් 5 25යි. 25 වරක් 5 125යි. ඍණ සංඛ්‍යාව කොත්තේ බලයක ලකුණ ඍණ ගුණ කිරීම 4 සමානයි 4 වරක් 5 20යි. ඉතුරුයි දෙකක්. 4 වරක් 2 8යි 2යි 10යි 0.1 එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 1යි 5යි 9යි ඍණයි ගුණිතය ඍණ. x ඍණ 7 කරා ළඟාවෙන්නේ. එහෙමනම් 49ක් ලියන්න ඕන ඍණ 7 බලයක් විදියට. x හි දර්ශකය 2යි. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙතන දර්ශකය 2 වෙන්න ඕන. x ළඟාවෙන්නේ ඍණ 7 කරා වෙමින් ඍණ 7 දර්ශකයක් වෙන්නත් ඕන. මැද ලකුණ අඩු කිරීමම විය යුතුයි. මෙතනත් x මැද ලකුණ අඩු කිරීම x ළඟාවෙන්නේ ඍණ 7 කරා වෙමින් අඩු කිරීම ඍණ 7 සමානයි n a. අනිවාර්යයෙන්ම දර්ශකය ගුණ කිරීම මෙතන තියෙන ඉලක්කම දර්ශකයෙන් එකක් අඩු කරා. 2 ගුණ කිරීම ඍණ 7 දෙකෙන් එකක් අඩු කරාම 1යි. දෙවරක් 7 14යි 9යි ඍණයි ඍණ පිළිතුර ඍණ 14. සමානයි සීමාව x ඍණ 10 කරා ළඟා වෙනවා x බල 3. මැදට තියෙන ලකුණ අනිවාර්යයෙන්ම අඩු කිරීම වෙන්න ඕන. මෙතන ඍණ 10 තියෙන්නේ. එහෙමනම් ඍණ 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය වුණාම 10ට බිංදුවක් බැවින් තුන්වෙනි බලය වෙනකොට 1.3යි. ඍණ සංඛ්‍යාව කොත්තේ බලය ඍණ. ඍණෙන් ගුණ වුණාම ධන. අඩු කිරීම ඍණ 10 සමානයි n කියන්නේ 3යි. a කියන්නේ ඍණ 10. දර්ශකය 3යි. 3ෙන් එකක් අඩු කරාම 2යි.
තුන ගුණ කිරීම ඍණ 10 දෙවෙනි බලේ ඍණ සංඛ්‍යාවක වර්ගය ධන 100යි 100ව 3ක් 300ය පිළිතුර 300ය මේක පහසුයි සීමාව x 2 කරා ළඟාවන විට x දෙවෙනි බලය අඩු කිරීම 4 කියන්නේ 2 දෙවෙනි බලය බෙදීම x දැන් මේ සීමාව පවතින්න බෑ මෙතන අඩු කිරීම 2 දෙවෙනි බලය මෙතන ධන නම් මෙතන ඔන්න ඍණ 2 තියුණා නම් පුළුවන් මෙතන එතකොට අඩු කිරීම 2 වෙන්නම ඕන x n අඩු කිරීම a n බෙදීම x ඍණයි එහෙනම් මෙතන අඩු කිරීම වෙන්න ඕන එතකොට n 2යි a කියන්නේ මේ 2 n a n 2 අඩු කිරීම 1 2 ගුණ කිරීම 2කින් එකක් අඩු කරාම 1යි 2ේ පළවෙනි බලය 2යි දෙවරක් 2 4යි සීමාව x 1 කරා ළඟාවන විට සීමාව x 1 කරා ළඟාවන විට x ගේ 4න් 3 බලය x ගේ දර්ශකය 4න් 3 අඩු කිරීම 1 බෙදීම බෙදීම 1 අඩු කිරීම x ගේ 3න් 2 බලය එක්ස්ගේ 4න් 3 බලය අඩු කිරීම 1 බෙදීම 1 අඩු කිරීම එක්ස්ගේ ඍණ 3න් 2 බලය අඩු කිරීම 1 දැන් මෙතන එක්ස්ගේ දර්ශකය මුලින් තියෙන්නේ මෙතනත් අපි එක්ස්ගේ දර්ශකය මුලින් ගේන්න ඕන එතකොට මෙතන ඍණ ඍණ දර්ශකය එක්ස්ගේ ඍණ 3න් 2 බලය වෙනකොට මෙන්න මේ පදේ ලකුණ ධන වෙනවා. එහෙමනම් අපි මේ පොදුවේ මේ පදේ ඍණ ලකුණකින් ගුණ වෙන්න ඕන. දැන් x ගේ ඍණ 3න් 2 බලය මේ ධන 1 මේ පැත්තට යනවා ඍණ 1 විලා. මේ වරහනට පිටින් තියෙන ඍණ ලකුණෙන් ගුණ වුණාම ඍණයි ඍණයි ධන x ගේ ඍණ 3න් 2 දර්ශකය අඩු කිරීම x ගේ ඍණ 3න් 2 වෙනවා. වරහනට පිටට ඍණ ලකුණක් ලියනවා. අපි දැන් මේ ලවයේ තියෙන ප්‍රකාශනයේ මේ විදිහටම ලියනවා x ගේ 4න් 3 බලය අඩු කිරීම 1 සීමාව x 1 කරා ළඟාවන විට ඊළඟ පියවර දැන් අපි දන්නේ xn අඩු කිරීම an බෙදීම x අඩු කිරීමයි මේ වගේ ඒවා දන්නේ නැහැ දැන් අපි කිසියම් ප්‍රකාශනයක හෝ කිසියම් භාගයක හරයයි ලවයයි දෙකම එකම භාග සංඛ්‍යාවෙන් බෙදීමෙන් තුල්‍ය භාග ලැබෙනවා අපිට පුළුවන් මෙන්න මේ x ගේ 4න් 3 බලය අඩු කිරීම 1 බෙදනවා x අඩු කිරීම 1 x අඩු කිරීම 1 න් බෙදනවා එහෙම බෙදුවයි බෙදුවහම හරයේ තිබෙන x ගේ ඍණ 3න් 2 බලය අඩු කිරීම 1ක් බෙදනවා x අඩු කිරීම 1 එකෙන්. එතකොට හරය සහ ලවය දෙකම බෙදලා තියෙනවා x අඩු කිරීම 1කින්. දැන් මෙන්න මේ ප්‍රකාශනය තමයි මේ ලියුවේ. සීමාව x 1 කරා ළඟාවන විට හරය සහ ලවය දෙකම x අඩු කිරීම එකෙන් බෙදුවහම වෙනස් වෙන්නේ නැහැ ප්‍රකාශනේ මේ වරහනට පිටින් තියෙන ඍණ ලකුණ වරහනට පිටින් ලිව්වා දැන් ඔය ප්‍රකාශනයේම සමාන වෙනවා දැන් x n අඩු කිරීම එකේ ඕනෑම බලයක අගේ එකයි එකෙහි ඕනෑම බලයක අගේ එකයි දැන් එකේ 4න් 3 බලය කියලා ලියන්න පුළුවන් එකෙහි භාගමය දර්ශකයත් එකයි
බිංදුව දර්ශකයත් එකයි ඍණ දර්ශකයත් එකයි දැන් මෙතන x ගේ ඍණ 3න් 2 බලය අඩු කිරීම එකක් ලියන්න පුළුවන් ඍණ 3න් 2 බලය කියලා දැන් ලවයේ තියෙන ප්‍රකාශණයට වෙනම සීමාව යොදන්න පුළුවන් මේ වරහනට පිටින් තියෙන ඍණ ලකුණ මේ සීමාව x ළඟා වෙනවා එක කරා සීමාව x එක කරා ළඟා වෙන විට x 4න් 3 බලය අඩු කිරීම 1 4න් 3 බලය බෙදීම x අඩු කිරීම 1 බෙදීම අරයේ ප්‍රකාශණයට වෙනම සීමාව x එක කරා ළඟා වෙන විට x ගේ ඍණ 3න් 2 බලය අඩු කිරීම 1 ඍණ 3න් 2 බලය බෙදීම x අඩු කිරීම 1 දැන් මේ ලවයේ තියෙන ප්‍රකාශණයට ලියනවා n a n ඍණ 1 n කියන්නේ 4න් 3යි a කියන්නේ 1යි n a n ඍණ 1 4න් 3 අඩු කිරීම 1 4න් 3 අඩු කිරීම 1 බෙදීම හරේ n කියන්නේ ඍණ 3න් 2යි a කියන්නේ 1යි ඍණ 3න් 2 අඩු කිරීම 1 දැන් එකෙහි ඕනෑම බලයකගේ 1යි අපිට ඒක එබැවින් දර්ශක සුළු කරන්න අවශ්‍ය නැහැ හරයේ ඕනෑම බලයකගේ 1 බැවින් අපිට සුළු කිරීමක් අවශ්‍ය නැහැ 1 කියලා ලියන්න පුළුවන් 4න් 3 බෙදීම ඍණ 3න් 2 මේ තියෙන වරහනට පිටින් තියෙන ඍණ ලකුණ මේ ඔක්කොටම පිටින් ලියනවා සමානයි මේ තියෙන ඍණ ලකුණ 4න් 3 බෙදීම ඍණ 3න් 2 ගුණ කිරීම වෙලා ධන ඍණ 2න් 3 වෙනවා එවිට එනවා ඍණයි ඍණයි ගුණිතය ධන 3 වරක් 3 9යි 4 වරක් 2 8යි 9 බෙදීම 8යි පිළිතුර සීමාව x එක කරා ළඟා වලට x ගේ දෙවැනි බලය අඩු කිරීම x බල ඍණ 2 බෙදීම x 3 වෙනි බලය අඩු කිරීම x බල ඍණ 3 දැන් අපි ඍණ දර්ශක ධන කරන්න හරයට ලියා ගන්න සීමාව x එක කරා ළඟා වෙන විට x ගේ දෙවැනි බලය අඩු කිරීම 1 බෙදීම x දෙවැනි බලය මේ x බල ඍණ 2 1 බෙදීම x බල ධන 2 කියලා හරයට ගෙනියන x හි 3 වෙනි බලය අඩු කිරීම 1 බෙදීම x හි 3 වෙනි බලය දැන් මෙතන හරය 2 x බල 2යි x වර්ගයේ හරය 1යි සීමාව x එක කරා ළඟා වන විට මෙතනත් පොදු හරය x දෙවනි බලයේ වුණොත් x වර්ගය 1ෙන් බෙදුවහම x වර්ගයමයි x වර්ගය x වර්ගයෙන් ගුණ කර විට x බල 4 අඩු කිරීම x බල 2ෙන් x වර්ගය බෙදුවහම 1යි 1 වරක් 1 1යි බෙදීම මෙතන කුඩා පොදු ගුණාකාර x බල 3 මේ x 3 වෙනි බලයේ හරය 1යි දැන් x බල 3 x 1ෙන් බෙදුවහම x 3 වෙනි බලය x 3 වෙනි බලය x 3 වෙනි බලයෙන් ගුණ කරාම x ගේ 6 වෙනි බලය අඩු කිරීම 1 සමානයි x සීමාව x එක කරා ළඟා වන විට x බල 4 අඩු කිරීම 1 බෙදීම x බල 6 අඩු කිරීම 1 දැන් මෙතන x වර්ගය x බල 4 අඩු කිරීම 1 ගුණ කිරීම 1 බෙදීම x වර්ගය මෙතනත් 1 බෙදීම x බල 3 1 බෙදීම x බල
තුන දැන් මේ මෙන්න මෙහෙම එක බෙදීම x වර්ගය බෙදීම එක බෙදීම x බල 3 කියන්නේ ගුණ කිරීම වෙලා ළවයට ගියොත් එක බෙදීම x වර්ගය ගුණ කිරීම x බල 3 බෙදීම 1 ළවයේ දර්ශකයෙන් හරයේ දර්ශකය අඩු කරොත් x බල 3න් x බල 2ක් අඩු කරාම x අපිට පුළුවන් මෙන්න මේ පද දෙකේ සුළු කිරීම වෙනුවට x කියලා ලියන්න. සීමාව x එක කරා ළඟාවට x බල 4 අඩු කිරීම එක බෙදීම x බල 6 අඩු කිරීම එක. මෙන්න මෙතන එක බෙදීම x වර්ගය බෙදීම එක බෙදීම x බල 3. දැන් බෙදීමක් තියෙනකොට ಗುಣ කිරීම වෙනවා පරස්පරය ලියනවා දකුණු පස තිබෙන බාවේ දෙක තුනෙන් දෙකක් අඩු කරාම එකයි x කියලා ලියන්න පුළුවන් දැන් අපි මෙන්න මේ දැන් x බල 4 සීමාව x එක කරා ළඟාවන විට x බල 4 අඩු කිරීම 1 කියන එකත් ලියනවා 1 4 වෙනි බලයේ කියලා. බෙදීම x අඩු කිරීම 1. බෙදීම x බල 6 අඩු කිරීම 1 කියන එකත් ලියනවා 1 6 වෙනි බලයේ බෙදීම x අඩු කිරීම 1. දැන් මෙන්න මේ ප්‍රධාන හරය ළවය වෙන් කරන රේඛාවෙන් ළවයයි හරයයි දෙකම x අඩු කිරීම 1ෙන් බෙදෙනවා. හරය සහ ළවය එකම භාගයකින් එකම ප්‍රකාශනයකින් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙන්න මෙතන x. අපි ඒක වෙනම ලියනවා සීමාව x එක කරා ළඟාවන විට x කියලා. දැන් මෙන්න මේ හරයට සහ ළවයට වෙන වෙනම සීමාව ගන්නවා. සීමාව x එක කරා ළඟාවන විට x අඩු කිරීම 4 අඩු කිරීම 1 4 වෙනි බලය බෙදීම x අඩු කිරීම 1 බෙදීම සීමාව x එක කරා ළඟාවන විට x බල 6 අඩු කිරීම 1 6 වෙනි බලය බෙදීම x අඩු කිරීම 1 සමානයි n a n ඍණ 1 දැන් ළවයේ 4යි a 4 අඩු කිරීම 1 බෙදීම හරයේ මෙතන n වෙනුවට 6 දානවා a වෙනුවට 1යි 6 අඩු කිරීම 1 සීමාව x එක කරා ළඟා වෙන විට x කියන එක ලියන්න පුළුවන් 1යි දැන් 6න් 4න් එකක් 3යි 1ෙහි ඕනෑම දර්ශකයක අගේ 1යි 4 බෙදීම 6 කියන්නේ හරය සහ ළවය දෙකම දෙකෙන් බෙදෙනවා 3න් 2යි පිළිතුරු 4 දෙකවරෙන් බෙදුවාම 2යි 6ට දෙවරක් 3යි මේ ප්‍රමේය භාවිතයෙන් ගණන් හැදීමට අපි දැන් ඊළඟට සූදානම් වෙමු සීමාව x බිඳුව කරා ළඟාවන විට sin x බෙදීම x සමානයි 1යි මෙතන sin 2යි x නම් බෙදන්න ඕන 2යි x කින් එතකොට මෙතන සීමාව 2x ඕන බිඳුව කරා ළඟා වෙන්න. මෙතන sin 3x නම් බෙදීම 3x. 3y සීමාව 3x ඕන බිඳුව කරා ළඟා වෙන්න. බලමු. මේ භාවිතයෙන් ගැටළු විසඳන්න අපි දැන් සූදානම් වෙන්නේ හොඳේ 1. සීමාව x බිඳුව කරා ළඟාවන විට tan x බෙදීම x සමානයි අපිට දැන් tan x කියලා එකක් නැහැ අපි දන්නවා sin x බෙදීම
cos x සමයි tan x වෙන්නේ සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම cos x වාරයක් එක බෙදීම x දැන් sin x බෙදීම x සමානයි සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x හරි එහෙනම් අපි මෙන්න මේ සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x එකයි ගුණ කිරීම සීමාව x බිඳුව කරා ළඟා වෙන විට එක බෙදීම x එතකොට cos x තියෙනවා වෙනම දැන් sin x බෙදීම මෙන්න මේ x කියන එක අපි මෙතනින් ලිව්වා හරයට සීමාව x බිඳුව කරා ළඟා වෙන විට එක බෙදීම cos x තමයි ලියන්නේ හොඳේ මේ x ලියන්නේ sin x බෙදීම x දැන් මෙන්න මේ සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x කියන ප්‍රකාශනයේ වෙනුවට එකයි cos බිඳුවත් එකයි සීමාව x බිඳුව කරා ළඟා වෙන විට cos බිඳුව එකයි අපි ඒක කියලා ඇති cos බිඳුව එකයි කියලා. එතකොට එක බෙදීම එක එකම පිළිතුර එකයි. දෙවනි ගණන සීමාව x බිඳුව කරා ළඟා වෙන විට 2x අඩු කිරීම sin x බෙදීම 2x එකතු කිරීම sin x සමානයි අපි හරය සහ ලවය හරය සහ ලවය සියල්ලම x කෙන් බෙදෙනවා හරය සහ ලවයේ තිබෙන සෑම පදයක්ම x කෙන් බෙදෙනවා හරයයි ලවයයි දෙකම එකම පදයකින් බෙදුවට වෙනසක් නැහැ 2x බෙදීම x අඩු කිරීම sin x බෙදීම x බෙදීම 2x බෙදීම x එකතු කිරීම sin x බෙදීම x මොකද අපි එහෙම හදන්නේ මේ සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x යන ප්‍රකාශනය සාදා ගැනීමට අවශ්‍ය බැවි x සහ x කැපෙනවා x ට x ඉවත් වෙනවා සමානයි සීමාව x බිඳුව කරා ළඟා වෙන විට 2 අඩු කිරීම sin x බෙදීම x බෙදීම මේ x ට x ඉවත් වුණා 2 එකතු කිරීම sin x බෙදීම x සීමාව x බිඳුව කරා ළඟා වෙන විට 2 කියන අගය 2 වෙනවා අපිට ලියන්න පුළුවන් 2 අඩු කිරීම සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x බෙදීම සීමාව x බිඳුව කරා ළඟා වෙන විට 2 දැන් 2 x පද නැහැ 2 එකතු කිරීම සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x මේ දෙකේ ඉලක්කම අඩු කිරීම 1 මේ සීමාව x බිඳුව කරා ළඟා වෙන විට sin x බෙදීම x 1යි බෙදීම 2 එකතු කිරීම 1 සමානයි දෙකෙන් එකක් අඩු කරාම 1යි 2යි 1යි 3යි පිළිතුර 3ෙන් 1 දැන් sin 3i x කියලා තියෙන්නේ මෙතන 4 x තියෙනවා හරයි දැන් sin 3i x බෙදීම cos 3i x cos 3i x දැන් වාරයක් 4 දැන් අපිට මෙන්න මේ
හතරයි x සමානයි සීමාව x බිංදුව කරා ළඟාවට දැන් sin 2 sin 3x බෙදීම 3x දැන් බෙදීම 3x කියලා ලියනකොට මෙන්න මෙතන තියෙන x අකුර ලියාගත්තා තව අමතර 3ක් ආවා අන්නේ අමතර ආපු 3 අපි හරයට විතරක් ලියලා බෑ ලවයටත් ලියනවා එම 3ේ ඉලක්කම ඒ වගේම මෙන්න මේ තියෙන 4 ඉලක්කම තියෙනවා හරයේ අපි අන්නේ හරයේ තියෙන 4 ඉලක්කම මේ විදිහට ලියනවා cos 3x cos 3x තියෙනවා ලවයේ තියෙනවා තවත් අමතරව sec 2x ඔන්න ඔය විදිහට දැන් අපිට මෙන්න මේ sin x බිංදුව කරා ළඟා සීමාව x බිංදුව කරා ළඟා යන තුන් වරක් බිංදුවත් කොහොමද බිංදුවයි sin 3x බෙදීම 3x ඔන්න ඕක කොහොමත් එක කරා ළඟාවෙන් දැන් තුන් ආරයක් තුන් ආරයක් මේ තුන් ආරයක් sec cos බිංදුව එකයි එහෙනම් sec බිංදුවත් එකයි මේ තුන මේ තියෙන්නේ cos 3 cos 3x තුන් වරක් බිංදුවත් එකයි එක් වරක් හතර හතරයි හතරෙන් තුනයි මෙතන මේ ප්‍රකාශනේ එකයි හතරෙන් තුනෙන් එක ගුණ කරාම පිළිතුර හතරෙන් තුනයි